තෙරුවන් සරණයි දෙවිරක වරණයි සුබ දවසක් යහපතක් වේවා 2024 වර්ෂයේදී සිදුවන ග්‍රහ මාරු පිළිබඳව ඔබව දැනුවත් කරන්නේ අශ්විද ජෝතිෂ මැදුර අශ්විද යුගයේ නාලිකාව තුළින් බිංගිරියේ කුමාරසිරි යෝගිතුමා විසින් ඔබගේ ජීවිතයට ඇවසි මෙම ග්‍රහ මාරු පිළිබඳව පලාපල ගතනේ පිළිබඳව ඔබව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙනවා 2024 වර්ෂයේ මාර්තු මාස 14 වෙනිදා 10වල් 12යි 36ට රවි ග්‍රහයා මීන රාශියට පිවිසෙනවා. රවි ග්‍රහයා මීන රාශියට පිවිසෙනවා. මීන රාශිය ඉඳලා මේෂ රාශියට සංක්‍රාන්ති වීම සූර්ය සංක්‍රාන්ති කියලා කියන්නේ. මේෂ ලග්නීමේ ඔබගේ මීනයේ 12 වෙනි ස්ථානය. ඒ වගේම මේෂයට රවි ග්‍රහයා උච්චයි. 12 වෙනි ස්ථානයේට රවි ග්‍රහයාගේ සුභ ප්‍රතිඵලදායක තත්ත්වයක් ගෙන දෙන්නේ නැහැ මේ ලග්න 12දී. යම් ස්ථාන 12දී ඒ නිසා මේෂ ලග්නීමේ 12 වෙනි ස්ථානයේට රවි ග්‍රහයාගේ පැමිණීම වැය ස්ථානයේට තමයි පැමිණෙන්නේ. ඒ නිසා ඔබට යම් කිසි ආකාරයකට අධ්‍යාපන විභාග සම්මුඛ පරීක්ෂණ තරඟ ක්‍රීඩා කටයුතු වල යෙදලා ඉන්න දේශ විදේශ ශ්‍රී ලාංකික වේවා බහුතර දයතාවගේ වේවා මේ කොයිකාගේ දුවදරුවන්ගේ වැඩ කටයුතු වලදී යම් ක්‍රියාත්මක භාවයේ යම් සාර්ථක භාවයක් ඒ වගේම නීතිමේ භාවයකට ක්‍රියාකාරී භාවයකට පත්වීමේ හැකියාව පවතිනවා මේ 12 වෙනි ස්ථානයේට රවි ග්‍රහයාගේ පැමිණීම තුළින් මේ මේෂ ලග්නීමේ කරගෙන ගිය එදිනෙදා වැඩ කටයුතු රැකී රක්ෂා කටයුතු ගොවිතැන්පත් කටයුතු වෙළඳාම් කටයුතු රාජ්‍යාංශය පුද්ගලිකාංශය මේ කොයි කාර් වැඩ කටයුතු එදිච්චය වුණත් ඒව කාර්ය කටයුතු යම් කිසි වූ ආකාරයකින්ම කෙරෙහිගෙන යන නිසා කතරම ලොකු සාර්ථකත්වයක් පත් වෙන්නේ දියුණු තත්ත්වයක් පවත්ව ගන්න පුළුවන් වන මධ්‍යස්ථ භාවයකින් තමයි පවත්වාගෙන යෑමේ හැකියාව පවතින. ගෙදරදොර විවාහ කටයුතු වලදී අම්මා තාත්තගේ පිය පාර්ශවයෙන් තමුන්ට යම් කිසි වූ ආකාරයකට ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් නැන්දා මාමා පැත්තෙනුත් ඒ වගේ වැඩිහිටි අයගෙනුත් ඔබට යම් බාධා තත්ත්වයක් හෝ අවවාද අනුශාසනා කිරීමේ තත්ත්වයක් ඇතිවීමේ හැකියාව පවත්වන නීතිමය ගැටලු වල ඉඩම් වල හරි වාහන වල පැවරීමේ ඔප්පු දිරාපු කටයුතු වල මේෂ ලග්නීමියා යෙදිලා ඉන්නවා. අන්න ඒ ඇයිට මේ කාල සීමාව එතරම් සුබදායී තත්ත්වයක් වෙන්නේ නැහැ. මොකද ඒ සඳහා කටයුතු සඳහා අල්ලස්සෝ මුදල්ලෝ කොවිස් මුදල්ලෝ වෙනත් වූ වැයබර දැරීමේ වැඩි ඉඩකඩක් පවතින වෙනදා කරගත්ත ප්‍රමාණයට වඩා 3-4 ගුණයකින් අනවශ්‍ය ආකාරයට වියදම් වීමේ හැකියාව පවතින නිසා කාර්යාල කටයුතු වලදී වාහන කටයුතු වලදී ගෙදර දොර කටයුතු වල මේ සෑම තැනකදී තමුන්ට වැඩි මිල මුදල් වල වැය තත්ත්වයේ වැඩිවීම මේ කාල සීමාවේ සිදුවේ ඉතුරු ඉතුරු කරගත්ත ධනෙ මේ සාරය අඩු වෙන්න පුළුවන් ඒ වගේම තැම්පත් ධනෙ ඊනෙවීමේ හැකියාව මේෂ ලග්නියයි තියෙන 14 මා ණයවීමේ අතමාරු ගැනත් ඔබට මේ කාල සීමාවේ සිදුවේ යකි බැවින් කල්පනාකාරීව කටයුතු කරගෙන යන ගෙදරදොර විවාහ ජීවිත කටයුතු වල සාමාන්‍ය මධ්‍යස්ථතාවයක් අවුල් වේවුල ලොකුතාවයක් පෙන්වන්නේ මධ්‍යස්ථභාවයෙන් කටයුතු කිරීමේ හැකියාව පවතිනවා. රවි ග්‍රහයාගෙන් යම් කිසි ආකාරයකට දැඩි උච්චභාවයක් ඒ වගේම දැඩි පීඩාකාරී තත්ත්වයක් ඇති වෙලා මේ වෙලාවේ රවි මුදුන්ගත වෙන වේලා ශ්‍රී ලංකාවේ මීන රාශිය ඉඳලා මේෂ රාශියට සංක්‍රාන්ති වෙන මුල් අවස්ථාවේ නිසා දැඩි උෂ්ණකාරී තත්ත්වයක් ඇති වෙනවායි ඉස්සරහදී අසිද්ධාවය සහ ශරීරයේ ලේ ධාතුවේ කෝම තත්ත්වයක් ඇති වේවි වඩාත් කල්පනාකාරීව කටයුතු කරගෙන යන්න ඔබට සුබ දින ඇදීර අඟහරුවාදා දිනේ සිකුරාදා දින ඒ වගේම සුබ අංක ඇදීර 2-5 අංක ඔබට සුබ අංකනේ ඔබට යහපතක් සදා සාන්තිය අභිවෘද්ධිය සම්සිල්ලක්ම ලැබේවා පෙරුවන් සරණයි දෙවි රැකවරණයි සුබ දවසක් යහපතක්ම වේවා 2024 වර්ෂයේ මාර්තු මාස 14 වෙනිදා 10වල් 12යි 36ට රවි ග්‍රහයා මීන රාශියට ප්‍රවිෂ්ට වෙන මීන රාශියට සම්ප්‍රාප්ත වෙන මේ සම්ප්‍රාප්ත වීම ප්‍රවිෂ්ට වීම පණින පැනිල්ල වෘෂභ ලග්නීමේ ඔබේ සිදුවෙන්නේ 11 වෙනි ස්ථානයේ 11 වෙනි ස්ථානයේ මීන රාශිය 11 වෙනි ස්ථානයේ ඔබේ අය ස්ථානයේ වෘෂභේට රවි සතුරු විග්‍රහය ග්‍රහයා හැටියට වෘෂභ රාශියට රවිගේ සතුරු භාවයේ තියෙනවා නමුත් 11 වෙනි ස්ථානයේදී
රවිට සුබඵලදායී තත්ත්වයක් ඇති කරලා දෙන්න සිද්ධ වෙන අවශ්‍යබලාග්නීය ඔබට. ඒ නිසා විභාග සම්මුඛ පරීක්ෂණ තරඟ ක්‍රීඩා කටයුතු වල යෙදලා ඉන්න දෙස් විදෙස් මේ දුවදරුවන්ට ඉහළ අධ්‍යාපනය ලැබන අයට ඒ වගේම මහාචාර්ය උපාධි අපේක්ෂා කරන අයට මෙන්න මේ කාලයේදී රාජ්‍ය අංශවලින් ඒ වගේම ප්‍රභූ නිලධාරීගේ උසස් අයගෙන් යම් යම් පහසුකම් ලබා ගැනීම හා ඒ සඳහා උපදේශන සේවා සඳහා සහභාගී වීමේ හැකියාවක් පවතින යම් යම් මිල මුදල් ඔබට හිමිකමක් වෙන්න පුළුවන් ගෙවීම හැටියට හා ඒ සඳහා අත්උදව් හැටියට ලබා දීමේ හැකියාවක් පවතින පාරිතෝෂික දීමනාදිය ඔබට ලැබීමේ හැකියාවක් පවතින රැකී රක්ෂා වෙළඳ ව්‍යාපාර ගොවිතැන් බත් කටයුතු රාජ්‍යාංශය ආරක්ෂකාංශවලක ඉන්න අයට කාර්ය බහුලතාවය වැඩි වෙන්න පුළුවන්. දැඩි ආරක්ෂාකාරී භාවයකින් තමයි මේ අයට කටයුතු කරගෙන යන්න සිද්ධ වෙන්නේ. ඒ වගේම මේ රැකී රක්ෂාවලින් ලැබෙන අය මාර්ග නොසිතූ ආකාරයට අධාර්මික අය මාර්ග වෙන්න පුළුවන්. ධාර්මික අය මාර්ග වඩාත්ම කොමිස් කටයුතු බ්‍රෝකර් කටයුතු වලින් ශ්‍රීප් ලොතරයි කටයුතු වලින් ඔය මිනික් මිනිලම් පතල් කටයුතු වල විදුලි බලය සම්බන්ධ කටයුතු වලදී යකඩ ලෝක කටයුතු වල ඉඳලා ඉන්න අයට යයන් ආකාරයට ඒ ලාභ වැඩිවීමක් එකවරම සිද්ධ වෙන්න පුළුවන්කමක් තියෙනවා. නොසිතූ විදිහට එකවර මිල ඉහළ යෑමේ හැකියාවක් පවතින්න පුළුවන්. වෘෂභ ලග්නීමේ ඔබේ දෙදිනෙනා කාර්ය කටයුතු ගෘහ ජීවිතයේ කටයුතු ඒ වගේම ගමන් බිමන් වල යෙදිච්ච කාර්ය කටයුතු වල යම් වෙනස්භාවයක් ඔබ මේ කාල සීමාවේ වෙනසක් කිරීමේ හැකියාවක් පවතිනවා. කලින් කරපු සාම්ප්‍රදායික තත්ත්වයේ වෙනස් වෙලා අලුත් ක්‍රමයක හැඩ ගැසීමේ හැකියාවක් පවතිනවා. අලුත් අනුන් බලඳුන් ගන්න සෝදානමක් ඇති කර ගන්න පුළුවන්. ගෙදර දොර නවීකරණයේ කටයුතු සිද්ධ කර ගන්න පුළුවන්. වාහන වල අඩුපාඩු සකස ගන්න පුළුවන්. ඒ විදිහට අම්මා තාත්තා සහෝදර නෑදෑ මිත්‍රය ආදී සමග වැඩි වැඩි කතා බහක් ඇයි හොඳයක් ඔබට පවත්වා ගැනීමේ හැකියාවක් පවතිනවා. කොහොමත් කොයි කාටත් මේ කාල ලැබෙනවට වඩා වියදම වැඩිවීමේ වැඩි ඉඩකඩක් පවතින බැවින් කල්පනාකාරීව කටයුතු කරගෙන යන ගෘහ ජීවිතයේ තරම වරදක් නැහැ, කරදරයක් නැහැ. සාම්ප්‍රදායික තත්ත්වයෙන් ගෙවාගෙන යන්න පුළුවන්. පොඩ්ඩක් හිතට අමාරුවකට තියෙන්නේ බිරිඳ ස්වාමී අතරේ අර මතභේදයක් නැහැ, මේම කරන්න ඕන මේ විදිය කරන්න ඕන කියන කියලා හැමදේටම නැමෙන්න ගියාම එක්කෝ බිරිඳටෝ ස්වාමියාටෝ මේක කරදරයක් වෙයි කියන තත්ත්වයක් තමයි ඇති විය හැකි වෙන්නේ. බදාදා ඉරිදා දින තමයි ඔබට සුභ දින ඇටියට තුනාත ඔබට ජයග්‍රාහී අංකයට යම් අසුභතාවයක් ඔබට ගෙන දෙන්නේ නම් මේ කාල සීමාවේදී රාත්‍රියට කරණී වෙත සූත්‍රයේ ජය බිරිඳ සද්ගායනා කරගන්න, ඒ වගේම ගෙදර ආරක්ෂා කරගන්න, සුවඳුන් ටිකක් අල්ලගන්න, බහිරව පූජාව පාත්‍රලා ආශිර්වාද ලබා ගැනීම තමයි වඩා අසුභ වෙන ඔබට යහපත සාන්තියක් අභිවෘද්ධිය සනසිල්ලක්ම ලැබේවා. තෙරුවන් සරණයි, දෙවිරැක වරණයි, සුබ දවසක් යහපතක් වේවා. 2024 වර්ෂයේ මාර්තු මාස 14 වෙනිදා දහවල් 12:36ට රවි ග්‍රහයා මීන රාශියට ප්‍රවිෂ්ඨ වීම සම්ප්‍රාප්ත වීම කැරකිල්ල පැනිල්ල මිතුන ලග්නීය ඔබේ සිද්ධ වෙන්නේ 10 ස්ථානයේ. 10 ස්ථානයේ තමයි මීන රාශිය. මිතුනේට රවි සමයි, සම වගේම තමයි. හැබැයි පැත්තකින් පාප ග්‍රහය හැටියට තමයි දක්වලා තියෙන්නේ. 10 ස්ථානයේදී රවි, රැකියා ස්ථානයේදී සුභ ඵලදායි තත්ත්වය. රවි දිග්බල වෙන්න පුළුවන් මේ කාලේ දහවල් කාලය නිසා. ඒ නිසා මිතුන ලග්නීය ඔබට රැකී රක්ෂා වෙළඳ ව්‍යාපාර ගොවිතැන්පත් කටයුතු හස්ත කර්මාන්ත ගෘහ කර්මාන්ත ආදී ඉදිරියලා ඉන්න අයට වඩාත් සුභ බලදායී තත්ත්වයක් ගෙන දීමේ හැකියාවක් පවතින ඒවා කරන කියන ඒ වාගේ සම්බන්ධ වෙන අය ප්‍රභූ නිලධාරීන උසස් නිලධාරීන් රාජ්‍ය අංශයෙන් ඔබට ලැබිය යුතු හිමිකම් ඒ වාගේ වරප්‍රසාද සැලකිලි ස්ථාන මාර්ගයෙන් වාහන ලැබීම ආදී හිමිකම් ලැබීමක් තියෙනවා. ඒ වගේම ඔබට අමතර පාරිතෝෂික දීමන ඒ වගේම වැටු වැඩිවීමක් හෝ එහෙම නැත්නම් ඔබේ බෝනස් වල ලැබීමක් මේ කාල සීමාවේදී දකින්න පුළුවන්කමක් තියෙනවා. ඔබ හදිසි හතවාරුවක් ණයක් අරගෙන තිබුණා නම් මේ කාල සීමාවේ පියවා ගැනීමෙත් වැඩි ඉඩකඩක් ඔබට ප්‍රවණතාවයක් දක්වන මිතුරන් අතරේ මේ කැපීමිනීමක් දකින්න පුළුවන්. මිතුරන් ලග්නීයවයි ඔබට ඒ වගේම ඔබේ ඉදිරිදා කාර්ය කටයුතු වල සහයෝග දුන්න අය සමග ඔබ යම් කිසි ආකාරයක සතුටු සාමීචියක් වගේ එහෙම නැත්නම් පාටියක් උත්සවයක් වගේ දෙයක් ගැනීමේ හැකියාවක් පවතිනවා.
කෝණ මාස කාල සීමාවක් එන්නේ අවුරුදු කාල සීමා මාසයක් ඉදිරියට එන්නේ ඒ නිසා මිතුන ලග්නයේ ඉදිරිය බල කඩින් කිරීම තමයි වඩා සුදුසු වෙන්නේ මිතුන ලග්නයේ ගෙදර දොර කාර් කඩේ තොලදී වඩා සම්බලකාරී තත්ත්වයක් ඔබ භාවිතා ගැනීම හැකියාව අපාරිය නමුත් ඔබට යම්කිසි අතපසු වීම ඔබේ ගෙදර දොර භාණ්ඩවලගේ යම් අතුරුදහන් වීමක් හෝ අස්ථානගත වීමේ හැකියාවක් පවතින බැවින් කල්පනාකාරීව කටයුතු කිරීම තමයි සුදුසු ඒ නිසා ඉදොර යතුරු ලොක්කීම් ආදිය වාහන ආදිය දේවල් ආරක්ෂාකාරීව පවත්වන යන්න මතක තියා ගැනීමක් කරන්න මිදුන ලග්නවල බ්‍රහස්පතින්දා දිනේ සිකුරාදා දිනේ සුබ දිනේ ඇදීද අංක හතර පහමන සුබ අංක ඇදීද ඔබට යහපතන් ශාන්තියක් අභිර්ය සැනසෙල්ලක් ලැබේවා තෙරුවන් සරණයි දෙවි රැකවරණයි සුබ දවසක් යහපතක් වේවා 2024 වර්ෂයේ මාර්තු මාස 14 වෙනිදා 10/12/36 රවිගායා මීන රාශියට ප්‍රවිෂ්ට වීම කටක ලග්නීය ඔබට කොයි විදිහකටද මේ කරකැවිල්ල පැනිල්ල සම්ප්‍රාප්තිය සිද්ධ වෙන්නේ කියලා බලමු කටක ලග්නීය ඔබේ සිද්ධ වෙන්නේ 9 වෙනි ස්ථානේ පුණ්‍ය ස්ථානේ ඒ තමයි මීන රාශිය මේ මීන රාශියට රවිගායාගේ පැමිණීම කටකේට රවි මිතුරු ග්‍රහය කටක රාශියට කටක ලග්න කාර්යයට රවි මිතුරු ග්‍රහය නමුත් රවි මේ 9 වෙනි ස්ථානයේට එතරම්ම සුභ බලදායී තත්ත්වයක් නැහැ. පුණ්‍ය ස්ථානේ ගුරුගේ බලවත් ස්ථානේ ඒ නිසා එතනදී මොනම ග්‍රහයෙන් වුණත් සුභ බලදායී තත්ත්වයන් නිසා වඩාත් අපලදායී තත්ත්වයක් කරන්න බෑ අසුභ තත්ත්වයක් කරන්න ඒ නිසා මේ 9 වෙනි ස්ථානයේදී කටක ලග්නීමේ ඔබට යම්කිසි ආකාරයකට රැකී රක්ෂා වෙළඳ ව්‍යාපාර ගොවිතැන්පත් කටයුතු ආස්ත කර්මාන්ත ඒ වගේ වෙඩි බෙහෙත් කටයුතු ගින්දර ආදී යෙදිලා ඉන්න අයට ඒ කාර්ය කටයුතු වලදී අතපසු වීමක් නොවේ ඒ වගේ වැරද්දකට ඉඩක් නොතියා කාර්ය කටයුතු මනාව මනමින් පාලනය කරගත්තොත් සාර්ථකත්වයක් දක්වන්න පුළුවන් මොකද යම්කිසි අතපසු වීමක් තුලින් මේ වගේ හදිසි විනාශකාරී තත්ත්වය මේ රවි ග්‍රහයාගේ තත්ත්වය නිසා ඇති උෂ්ණාධිකාර ග්‍රහය ඒ වගේම රවිගෙන් ඇති වෙන්නේ තේජෝ බලය ශක්තිය ඒ නිසා තමයි කල්පනාකාරීව කටයුතු කරගෙන යෑමේ හැකියාව කටක ලග්නීමේයට වඩාත්ම අවශ්‍ය වෙන්නේ කටක ලග්නීමේ මේ කාලේදී අෂ්ටම ඒ රාශියකට මූණ දීලා තියෙනවා ලග්න ජම්ම ඒ රාශියක නෙවෙයි 8 වෙනි ස්ථානයේ ශනි ගමන් කිරීම නිසා කටක ලග්නීමේයට යම් අසුබතාවයක් ඇති විය හැකි 9 වෙනි ස්ථානයේ පුණ්‍ය ස්ථානයේ රවිගේ පැමිණීමෙන් ඒ යම් දුරට සමනය කර ගැනීම පාලනය කර ගැනීමේ හැකියාව පැවතුනාට ඔබේ උප්පති කේන්ද්‍ර සටහනනු ඔබ අසුභ දශාවක විපත් දශාවක ප්‍රත්‍යාරී දශාවක වද දශාවක මේ කාල සීමාව ගත කරගෙන යනවා නම් 22 වන දීර්ඝානාධිපති 84 නවාංශකාධිපති ඇදීන මේ ග්‍රහයන් ඉන්නවන වඩාත් කල්පනාකාරී වෙනවා. එතකොට තත්ත්වය වඩාත් ත්‍රිවෘර වෙනවා. වඩාත් වැඩි වෙන්න පුළුවන්. අන්න ඒ තමයි කල්පනාකාරී මේ සඳහා ඔබ කළ යුතු වන්නේ ඔබේ කේන්ද්‍ර සටහන දක්ෂ දෝස්ත මහත්ම මහත්මියුට කියලා පෙන්නගෙන හරියාකාරව කටයුතු කර ගැනීම තමයි සුබදායි වැඩීම නැතුව ඔබේ හිතුවතේට ඔය ගියාවි කියලා මේ කහකට දාලා කරදර වෙනකොට දේවාල ගන්න ගිහිල්ලා අංජනන් ගෙලි බල්ලා මේ කටයුතු කරගන්න බැරි නිසා කල් වේලා ඇතුව සූදානම් වීම තමයි වඩා සුදුසු වෙන නිසා කටක ලග්නීමට ගෙදරදොර වැඩ කටයුතු වලදී බිරිඳ ස්වාමියා අතර ඊතරම් ගැටලුකාරී තත්ත්වයක් පවතින නමුත් බිරිඳ රැකියාවට ගිහිලා ස්වාමියා රැකියාවට ගිහිලා එනවනම් මේ වෙහෙසකාරී දැඩි තත්ත්වය නිසා හිතේ යම් විරුද්ධවාදිකම් තියෙන්න පුළුවන් ඒ නිසා පරණ තරමන ක්‍රෝධ අඩුපාඩුකම් එකවර කියන්න යන්නේ නැතුව මධ්‍යස්ථ විවේකීව ප්‍රකාශ කර ගැනීම මේ தත්ත්වෙ මග හරවා ගැනීමක් කරන්න පුළුවන්. ඒ වගේම මේ ද්වා දරුවන්ගේ වැඩි වියදම්කාරී தත්ත්වයක් තියෙන්න පුළුවන් ඉදිරියට එන්නේ සිංහල අවුරුදු සමයේ. ඒ නිසා යමක් ඉදිරි කරගෙන යම් මුදලක් කල්පනාකාරීව කටයුතු කරගෙන යන අම්මා තාත්තා නැවෝදාය සහෝදර සමග කටයුතු කරගෙන යන මේ தත්ත්වයන් පළුදු වීමේ හැකියාව පවතින මේ රවිගේ தත්ත්වේ නිසා කුජගේ தத்துவේ නිසා சனிගේ தத்துவේ නිසා අන්නේ නිසා තමයි මේ කටක ලග්නීයම කල්පනාකාරී කටයුතු කරගෙන යන්න ඕන වෙන්නේ. ඔබට සුබ දින හැටියට බදාදා දින ඉරිදා දින වඩා සුබයි. 3 අංකය 8 අංකය ජයග්‍රහී අංකයදී කටක ලග්නීයමට යහපත සදා ශාන්තියක් අභිවෘද්ධිය සැනසෙල්ලක් ලැබේවා. තෙරුවන් සරණයි දෙවි රැකවරණයි සුබ දවසක් යහපතක් වේවා. 2024 වර්ෂයේ මාර්තු මාස 14 වෙනිදා 10/12/36
රවි ගහය මීන රාශියට ප්‍රවිෂ්ඨ වීම පණින පැනිල්ල කරකෝණ කැවිල්ල ගහන ගැහිල්ල සිංහ ලග්නේමී ඔබට කොයි විදියටද බලපානේ සිංහ ලග්නේමී ඔබගේ ලග්නාධිපති ග්‍රහය අධිපති ග්‍රහය තමයි මේ රවි ග්‍රහය ඒ වගේම රවි සිංහේ අටවෙනි ස්ථානයේ තමයි මීන රාශිය මෙන්න මේ අටවෙනි ස්ථානයට එන්නේ මේ රවි අටවෙනි ස්ථානය කියන්නේ මාරක ස්ථානය මාරක ස්ථානේ ඒ වගේම බාධක ස්ථානය අටවෙනි ස්ථානයේදී රවිට ඇත්තරම්ම සුභ බලදායී තත්ත්වයක් දක්වන්න පුළුවන්කමක් නැහැ. මොකද ඒ ස්ථානයේ ප්‍රතිඵල දෙන්නේ මාර්ග විදියට. ඒ වගේම අසුභ විදියට. අන්නේ අසුභ විදියට මාර්ග විදියට ප්‍රතිඵල දෙන දරට රවි ග්‍රහය ලග්නාධිපති ග්‍රහය ආපුවාම මේ සිංහ ලග්නේමිය නිකන් ඔල් මොරොන්නම් වෙනවා. කල්පනාම නැති වෙනවා. විශ්ව ගෙවින්න පුළුවන්. ඒ නිසා කල්පනාකාරීව කටයුතු කරගෙන යන්න ඕන. ඔබේ ජම්ම ක්‍රේන්ද්‍රයේදී මේ රවි සුභ ස්ථානයක 3 ඒ වගේම 6 10 11 කියන ස්ථානවලදී මේ රවි ග්‍රහය සුභව පිහියන උච්චව පිහියන ඒ වගේම සුභ දශාවකට කියන මහ දශා හැටියට සුභ ධම්ම දශාවකට ඒ වගේම සම්පත් දශාවකට ඒ වගේම සාධක දශාවට පරම මෛත්‍රී ග්‍රහය හැටියට කියන ඔන්න ඔබට සුභ බලදායී තත්ත්වයක් දෙනවා අසුභ බලදායී තන අසුභව නීචව හිටියොත් එහෙම අපිට මේ කාල සීමා නියමති අසුභ නීච විදියට තමයි බලන්නේ ඒ නිසා සිංහ ලග්නෙමෙව මේ කාලේදී වඩාත් කල්පනාකාරී වන්න මොකද උත්සව ස්ථාන තියෙනවා සම්මන්ත්‍රණ ස්ථාන තියෙනවා සම්මුඛ බල ස්ථාන තියෙනවා ඒ වගේම සමි සමාගම් වලදී ප්‍රසිද්ධ නිලදල ධර්ම කෙනෙක් වෙන්න පුළුවන් අන්නේ නිලදල ධර්ම කෙනෙක් වුණාට ඔබට ඔබේම හැසිරීමේ වරද නිසා නොතේරුම්කම නිසා නොදැනුවත්කම නිසා ඒ ස්ථානයේ සුදුසු නුවණ පාවිච්චි නොකිරීම නිසා ඔබට යම්කිසි අපහසුතාවයක් ගෙන දීමේ හැකියාවට ලැජ්ජාවටපත් වෙන්න පුළුවන් නින්දාවටපත් වෙන්න පුළුවන් කරදරයකටපත් වෙන සිංහල අග්නිමේ වඩාත් කල්පනාකාරී වෙනවා භාරතවල ගමන් කිරීම වාහන පැදවීම රාත්‍රියේ ගමන් ප්‍රිය සම්භාෂණ කරදී ඔබට යම්කිසි අනතුරක් වීමේ වැඩි ඉඩකඩක් පාත ඒ වගේම අවියාවිත පාවිච්චි කිරීම දුවක් වලින් වැඩි ප්‍රහාර වලට ලක් වීමේ හැකියාව පවතිලා මේ කාල සීමාවේ වගේ ගිනි කාරකයි ග්‍රහයෙන් උච්චයි ග්‍රහයෙන් ඒ නිසා වඩාත් කල්පනාකාරීව කටයුතු කරගෙන යන ආරක්ෂාකාරී වීම තමයි වඩාත් හොඳ බිරිඳ ස්වාමියා සමග අම්මා තාත්තා සමග ආරක්ෂාකාරී වැඩ පිළිවෙලක යෙදෙන්න ඔබට බිරිඳ සමග යන් යම් මතභේද ඇතිවීමේ හැකියාව තියෙන්න පුළුවන් මේක වැඩි වියදමක් දරන්න පුළුවන් වෙයි ඒ නිසා ඔබේ ආදායම් තත්ත්වයන් පහළ වැටීමක් වෙන්න පුළුවන් බැවින් කල්පනාකාරීව කටයුතු කරගෙන යන්න අසුභව තත්ත්වයන් වුණොත් ඔබ පිරිත් දේශනාක හේව ගෙදර රාත්‍රියේදී ජයග්‍රහ පිරිත් එහෙම නැත්නම් අභිසම්මිලාන පිරිත් සූත්‍ර දේශනා අහන්න ශ්‍රවණය කරන්න නිදාගන්න විටම මෛත්‍රී භාවනාව ඉදලා නිදාගන්න ඔබට යහපත සලසා ගැනීමේ හැකියාව අපතම සුභ දිනාදීන රාජපාද දිනා දිනේ සිරසුනාදා දිනේ 4-6 ජුවට ජයග්‍රහය යම් ගැනීම ඔබට යහපත සලසා ශාන්තියක් අභිවෘද්ධිය සනසිල්ලක්ම ලැබේවා. දිරුවන් සරණයි දෙවි රැකවරණයි සුභ දවසක් යහපතක් වේවා 2024 වර්ෂේ මාර්තු මාස 14 වනදා 10:12:36ට රවි ග්‍රහය මීන රාශියට ප්‍රවිෂ්ඨ වීම පැනීම කරකැවිල්ල කන්‍යා ලග්නීමේ සිදුවන්නේ 7 ස්ථානයේ 7 ස්ථානයේ තමයි මීන රාශිය කන්‍යාවට රවි ග්‍රහය සමයි 7 ස්ථානයේ අසුභයි 7 ස්ථානයේ විවාහක ස්ථානයේ මේ ස්ථානයේ රවිගේ පැමිණීම ගමන් කිරීම රවි මාසයේ පාලයක් තිබීම බඩ තරම්බ සුවබලදායී තත්ත්වයක් ඇති වෙන කන්‍යා ලග්නීමේ ලග්නාදී තිබු දෙවිසා ඥානකාරකයි නම ඥානකාරක වුණාට මේ රවිගේ කාල සීමාව ගත කරගෙන යනකොට අපි ප්‍රතිඵල දායකත්වය ඇති කරන්නේ ඒ ග්‍රහයක පදමදව පමණයි ග්‍රහයේ 9 දෙනෙක් ඉන්නවා මේ ග්‍රහයේ 9 දෙනා එක් ග්‍රහයක පිළිවදව තව ග්‍රහයෙන් 8 දෙනෙක් ඉන්න නිසා මේ ප්‍රතිඵල යයන් ආකාරයක වෙනස් මතයකට හැරෙන්න පුළුවන් වඩාත්ම ග්‍රහ ප්‍රධාන ග්‍රහය රවි ග්‍රහය ඉනිසා රවි ග්‍රහයාමේ 7 ස්ථානයේ ගමන් කිරීමේ කාල සීමාවේදී විවාහ අපේක්ෂිත අය හිටියා විවාහ බලාපොරොත්තු වෙච්ච අය හිටියා මේ කාලේදී සාර්ථකත්වයට මොනවා හෝ හේතු පෙන්වලා ඒවා කඩා කප්පල්කාරී වෙන්න පුළුවන් මේ කාල සීමාවේදී ඔන්න ඔබේ දෙමාපියන් එහෙම නැත්නම් පරණ පෙම්වත එහෙම නැත්නම් අසල්වාසියෙකු කොට චෝදනා කරන්න පුළුවන් විරුද්ධවාදීකමක් දැක්වීමේ හැකියාවක් පවතිනවා මංගල අවස්ථා මගහැරී යෑමේ හැකියාවක් පවතින නිසා කල්පනාකාරීව කටයුතු කරගෙන විභාග සමුග පරීක්ෂණ තරඟ ක්‍රීඩා කටයුතු වල ඉදිරියට දුවආදරුව
මේ කාල සීමාවේදී දැඩි හිතුවක්කාරී භාවයකින් ආවේගශීලී භාවයකින් කටයුතු කිරීම නිසා ගුරුවරුන්ට දෙමාපියන්ට මතබද්ධ ප්‍රශ්නකාරී තත්ත්වයන් ඇතිව හැකි මේ විභාගවලදී සම්මුඛවලදී මේ අය ටිකක් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිව හැකි නිසා අම්මා තාත්තා මේ ගැන වඩාත් කල්පනාකාරී වන භාරකාරී කල්පනාකාරී වන මේ අය සදා යන්ත්‍රයක් සකස් කරගෙන එහෙම නැත්නම් නූලක් සකස් කරන පිරිත් පැන් ටිකක් සකස් කරගෙන ඒවා නිතර භාවිතය ගන්න සුවඳුන් ටිකක් අල්ලගෙන ඒ තුළින් අපට අසුභ තත්ත්වයන් මර්ධනය කරගෙන සුභ තත්ත්වයන් වර්ධනය කර ගැනීමේ හැකියාවක් පවතිනවා. පඤ්ඤාලග්නිමේ විවාහ ජීවිතය තරම් ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙන්න නමුත් මතභේද ප්‍රශ්න නිතර තියෙන්න පුළුවන්. දෙමාග දෙමහල්ලො දෙන්න දෙපැත්තක වෙලා නිදා ගැනීමේ හැකියාවක් පවතිනවා. උඩ කාමරයක යට කාමරයක ඉන්න පුළුවන්. දරුවන්ට පෙන්න අසල්වාසීන්ට පෙන්න ගෙදරට මරගාතේ රටට බලකාසේ වගේ තත්ත්වයක් පෙන්වුම් කරන්න පුළුවන් අයත් වැඩිපුර ඉන්න පුළුවන්. ඒ නිසා සියලුම දෙනා නෙමෙයි ඒ නිසා පවුල් එක්කයත් පවුලියට බලාපොරොත්තු වෙන ප්‍රේම වරාදිසේ ගිලින කල්පනාකාරීව කටයුතු කිරීමේ සීමාවක් මේ ඇති වෙන්නේ. ඒ වගේම ඔබට සුභ දිනයක් කියන සමුදා දිනේ බදාදා දිනේ පළවෙනි අංකයේ තුන්වෙනි අංක ඔබට ජයග්‍රාහී අංකය කියන කන්‍යා ලග්නියෝනේ යහමතක් සදා සාන්තියක් අභිවෘද්ධියක් සැනසෙල්ලක්ම ලැබේවා. පෙරුවන් සරණයි දෙවි රැකවරණයි සුබ දවසක් යහපතක්ම වේවා. 2024 වර්ෂයේ මාර්තු මාස 14 වෙනිදා දහවල් 12යි 36යි රවි ග්‍රහය මීන රාශියේ ප්‍රවිෂ්ට වීම පැනීම ගහන ගැහිල්ල කරකල් කැවෙකිල්ල තුලා ලග්නියට කොයි විදියට සෝබලදායි තත්වයේ ඇති වෙන්නේ. තුලා ලග්නියේ 6 වෙනි ස්ථානයේ තමයි මීන රාශිය. රවි තුලාවට නීචයි පාප ග්‍රහය. නමුත් 6 වෙනි ස්ථානයේද රවි සුභඵලදායි තත්ත්වයක් ගෙන දෙන සුභ තත්ත්වයක් මතු කරලා දෙන. ඒ නිසා මේ 6 වෙනි ස්ථානයේ රෝග ස්ථානය ඇදී තමයි හඳුන්වන්නේ ඔබේ ලග්නේ ඔබේ කේන්ද්‍රේ කේන්ද්‍ර සටහනේ. ඒ නිසා විභාග සම්මුඛ පරීක්ෂණ තරග ක්‍රීඩා කටයුතු යෙදෙන අය මේ කාල සීමාවේදී යන්යන් රෝග පීඩා සෙම කැස්ස ආතිගත් හතියේ තත්ත්වේ ඒ වගේ උෂ්ණාධික රෝග තත්ත්වයන් වල පෙළෙන්න පුළුවන්. ඒ නිසා මේ කාලයට කඳ සිසිල් වෙන්න කඳ නිරෝගීවත් වෙන්න බෙහෙතක් පාවිච්චි කරන තමයි වඩාත් තැබිලි කුරුම්බ වගේ දෙයක් පාවිච්චි කරගන්න කොළකඳ වගේ දෙයක් ඔබ පාවිච්චි කරගන්න වඩාත් වඩ සක්‍රීය තත්ත්වයක් ගෙන දෙන්න පුළුවන්. රැකී රක්ෂා වෙළඳ ව්‍යාපාර ගොවි තැන්පත් කණේකු හස්ත කර්මාන්ත ගුවන් නැව් ආරක්ෂක දේවාංශවල ඉදිරියලා ඉන්නාට මේ කාල සීමාව කාර්ය බහුල කාල සීමාව ආරක්ෂක කටයුතු වලදී ඒ වගේම සැක කඩේ තැන්වලදී ඔබට කාලය මිඩවු කරන්න සිද්ධ වෙනවා. මෙන්න මේ වගේ ස්ථානවලදී ඔබ අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. අනුන්ට අයිති දේවල් කෙරෙහි ආශාවක් කැමැත්තක් ඇති කර ගන්න පුළුවන්. ඔබට අල්ලසගෙන කොමිස් මුදලකට ඔබ යට කර ගන්න උත්සාහ කරන්න පුළුවන් නිසා මේ තුලා ලග්නීය ඔබ වඩාත් කල්පනාකාරීව කටයුතු කරගෙන යනවා. රවි ග්‍රහය නිසා නීතිමය කටයුතු වල ඉඩකඩම් වල ඔප්පු තිලක් වල වාහන වල බලපත්‍ර ඔබ අයිතු ආහා අසාධාරණ විදියට ඒව වෙනස් කරගන්න පුළුවන්. ඒ වාගේ මේවට කොමිස් මුදල් ඔබට දීවන සිදුවීමේ හැකියාව පවතිනවා. මේ රවි තුලාවට ගමන් කිරීමේදී තුලා රාශියේදී කටයුතු කරගෙන යනකොට දෙමව්පියන්ගෙන් ඔබට ලැබීදී යම්කිසි හිඟ මුදලක් තිබුණා. ඒ වාගේ පාරිතෝෂික මුදලක් තිබුණා. දෙමව්පියන් දෑවැනි දේපල හිමිකමක් තිබුණා. ඔන්න මේ කාලයේදී ඒවට නඩුවක් පටලෙන්න පුළුවන්. සහෝදරයෝ ඥාති මිත්‍රයෝ උරුමකාදීන් කියන්න පුළුවන්. එහෙම නැත්නම් පොලී නිවසකේ කියන නීතිමය කටයුතු වල පැමිණීමේ හැකියාවක් පවතින නිසා තුලා ලග්නියමි කල්පනාකාරීව කටයුතු කරගෙන යන්න ඕන. තුලා ලග්නිය අයට නොසිතූ නොපැතූ ආකාරයේ නිදංගත රෝග තත්ත්වයන් තිබුණා මේ කාල සීමාදීව වර්ධනය වීමේ හැකියාවක් පවතින ඔබ ගත්තනම් මේ තේත් හරියට ඒවා පත්‍යං වෙන්නේ නැති කාල සීමාවක් වෙන මේ 6 වෙනි ස්ථානයේදී රවිගේ ගමන් කිරීම සහිසා කල්පනාකාරීව ඉවසීමෙන් කටයුතු කරගන්න යාම තුළින් සැනසීම ලබා ගැනීමේ හැකියාව පවතින ගෙදරදොර ගෘහ ජීවිතයේ සාමකාමීව භවත්වාගෙන යන්න පුළුවන්කමක් තියෙනවා. නමුත් බිරිඳන ස්වාමියාගේ ද්වාරවලට අම්මා තාත්තා රෝග පීඩාදීවලගේ අයියන් රෝහල්ගත වීමේ අවස්ථාවන් ගෙන දී හැකි බැවින් ඔබගේ වැඩ කටයුතු වේලාසනී සංවිධානය කරගෙන යුතුයි. වඩා සුදුසු වෙන නමුත් ඔබට යම්කිසි ආකාරයක සොර සතුරු උපද්‍රවයක් හෝ රාශිගතව කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වීමේ හැකියාව මේ අවලීන ස්ථානයේදී පවතිනවා. නිසා ඒක ඔබේම සහෝදර ඥාතීන්ගෙන් වෙන්න පුළුවන්. එමන්ට රැකී රක්ෂා කරන ස්ථානයේ කාන්තෝරුවේ කාර්යාලය අයගෙන් වෙන්න පුළුවන්. කල්පනාකාරීව කටයුතු කරගෙන යන උපදේශපාලන රැස්වීම් වලට ඒ වගේම උද්ඝෝෂණ වලට සහභාගී වෙලකී සිටිය යුතු කාල සීමාවක් වෙනවා.
ඔබට රෝග පීඩා ආදී ඇති උෂ්ණාදීක රෝග ඒ වගේම ඇඟ ගිනියම් වීමේ රෝග තත්ත්වයන් ඇතිවීමේ හැකියාව තියෙනවා. මේ කෝප දෝෂ තත්ත්වය අධි රුධිර පීඩන තත්ත්වයන් ගෙරදීීමේ හැකියාව මේ රවි ග්‍රහයාගේ තත්ත්වේ නිසා ඔබට පෙනෙන්න වෙන්නම් කරනවා. ඒ නිසා වඩාත් සිසිල් ජලයේ වැඩිපුර පාවිච්චි කරන්න. ඒ තුළින් යම්කිසි සමනයකට පත්වීමේ හැකියාව පවතින බෝධි පූජා පින්කමක් පවත්වලා මළගිය ඥාතීන් සඳහා පින්කමක් පවත්වලා සිහිපත් කරන්න. ඔබට සුභ දින ඇදියට සිකුරාදා සෙනසුරාදා දිනේ සුභාංකයන් 5-6 අංක ඔබට ජයග්‍රහී අංකයන් තුලා ලග්නියට යහම දශදා සාන්තියක් අභිවෘද්ධියක් සැනසිල්ලක් ලැබේවා. තෙරුවන් සරණයි, දෙවි රැක වරණයි, සුභ දවසක් යහපතක් වේවා. 2024 වර්ෂයේ මාර්තු මාස 14 වනදා දහවල් 12:36ට රවි ග්‍රහය මීන රාශියට ප්‍රවිෂ්ඨ වෙනවා. වෘශ්චික ලග්නයේ මීන රාශියට පස්වෙනි ස්ථානයේ බුද්ධි ස්ථානයේ පුත්‍ර ස්ථානයේ තමයි රවි වෘශ්චිකයට මිතුරුයි. නමුත් පස්වෙනි ස්ථානයේ අසුභ තත්ත්වයක් ගෙන දෙනවා. ඒ නිසා විභාග සම්මුඛ පරීක්ෂණ තරඟ ක්‍රීඩා කඩේ වල එදිලා ඉන්න දෙස්සිදේ සංඥාතු සියලුම අය වඩා කල්පනාකාරිය කටයුතු කරගෙන යන ඔබේ දවා දරුවන්ගේ වැඩ කටයුතු වල බුද්ධි මහිමේ ඒ වාගේම ඒවා පිළිබඳව රාජ්‍ය සම්පත් වල තියෙන දායකත්වයේ වැඩිවීමේ හැකියාව පවතින ශිෂ්‍යත්වලාමීට මේ කාල සීමාදී වැඩි ඉල්ලුමක් පවතින්න පුළුවන්. ඒ නිසා උනන්දුවෙන් කටයුතු කරගෙන යන්න අධ්‍යාපනමේ උපාධි හදාරණයි මහාචාර්ය විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂිතයි. ඒ වගේම විදේශගතව රැකී රක්ෂාවලට පියමයින් අය සුභ කාල සීමාවක් වෙනවා. ගෙදර දොර ගෘහස්ථ කර්මාන්ත කටයුතු පවත්වාගෙන අත් කර්මාන්ත කටයුතු පවත්වාගෙන යන ඒ වගේම වැල්ඩින් වැඩපළවල් පවත්වාගෙන යන අය රතිඤ්ඤ සම්මාල් පවත්වාගෙන යන අය මේ කාල සීමාවේ වඩාත් කල්පනාකාරී යන ඔබ යනවට අනුව ඉල්ලුමට අනුව භාණ්ඩ සැපෙහි යුතු නිසා ඒවා සඳහා හදිසි ක්‍රියාකාරී තත්ත්වයන් වලට අතුපසු වීම විය හැකි. ඒ නිසා විදුලිය සම්බන්ධ කර ගැනීමේ විදුලිය පරිහරණය කිරීමේදී වඩාත් කල්පනාකාරීව කටයුතු කරගෙන යන්න ඕන. වෘශ්චික ලග්නීමේ ඒ වගේ ඔබට නීතිමය වශයෙන් රාජ්‍යාංශයක ඉදිරිය ඉන්නවා නම් ඔබ චක්‍රලේඛ වලට අනු ඒ පරිපාලන කටයුතු වලින් බැහැරව කටයුතු නොකර ඉන්න ඕන. නැත්නම් ඔබට යම්කිසි ආකාරයකට එයි ඒවාට වන්දි ගෙවීමක් හෝ එහෙම නැත්නම් යම් කිසි වූ නීතිමය කටයුතු වලින් ඔබ රැකියාවෙන් දුරස් වීමකට වෙන්න පුළුවන්, රැකියා මාරු වීමකට වෙන්න පුළුවන්, ස්ථාන මාරු වීමකට වෙන්න පුළුවන්. ඒ නිසා මේ පස්වෙනි ස්ථානයේ පුත්‍ර ස්ථානයේ මේ දරුවන් මේ කාල සීමාවේදී යම් කිසි අකීකරු තත්ත්වයන් දැක්වීමේ හැකියාවක් පවතින මේ රවි ග්‍රහයාගේ සම්ප්‍රාප්තිය නිසා දරුවන් උනත් ටිකක් කල්පනාකාරී ඉස උතුම්මාගත් භාවයක් දක්වන්න පුළුවන්. අම්මා තාත්තාට ගුරුවරයාට පශ්චාත්ගාමී වෙන්න පුළුවන්. ඔවුන් නිකන් තර්ක විතර්ක ඉදිරිපත් කරලා සමාජයේ පිළිබඳව දැනුවත් වෙලා හිතුමතේන කතා කිරීමේ හිතුමතේන ක්‍රියා කිරීමේ වෘශ්චික ලග්නීමේ ස්ත්‍රී පුරුෂ කොයි කාගෙන් දකින්න පුළුවන්. ඒ වගේම උද්දච්චකම මාන්නාදිකම මහාන්තත්වකම වඩා ප්‍රදර්ශනය කරන්න පුළුවන් වෘශ්චික ලග්නීමේ. ඒ නිසා මේ රවිගේ පැමිණීම නිසා වෘශ්චික ලග්නීමේ ගෙදර දොර පවුල් ජීවිතයේ ස්වාමියා බිරිඳ අතර අම්මා තාත්තා අතර සමබරතාවයක් පවත්වා නොගියොත් ඔබ යමක් විදියට මධ්‍යස්ථන වුණොත් ඔබ යම් කිසි විදියට පසුබෑමට ලක්න වුණොත් මේ ස්වාමියා හෝ බිරිඳ වෘශ්චික ලග්නෙමි මේ කාර්ය කටයුතු අවුල් වීමේ හැකියාපද ඉදර ඉන්නේ සූර්ය මංගල්‍ය ඉදර ඉන්නේ අලුත් අවුරුදු කාල සීම නැදයි අම්මා තාත්තා සහෝදරය කොයි කවුරුත් එකතු පාද වෙන්න ඕන වැඩි වියදමක් දරන්න සිද්ධ වෙන කාල සීමා නිසා මේ වෘශ්චික ලග්නිය ඔබ නිකන් පීඩනයකින් ඉදිරි කාල සීමාවක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ සියල්ල මගහරවාගෙන රාත්‍රී කාලයේ මල්පා පූජා කරලා සෙත් පිළිටියා කියාගෙන දිව්‍ය දේවතා මහන්සර බාරහාර වෙලා අප කැප වෙලා ඥාතිය සිහිපත් කළා. දානයක් පුළුවන් ආකාර දීව මේ කටයුතු මගහරවාගෙන යන ඔබට සුභ දින ඇටියට බ්‍රහස්පතින්දා සෙනසුරාදා දිනේ සුභ අංක ඇටියට 4-6 ඔබට ජයග්‍රහී අංක ඇටියට උච්චික ලග්නිය ඔබට යහමදස්සලා සාන්තියක් අභිවෘද්ධිය සනසිල්ලක්ම ලැබේවා. තෙරුවන් සරණයි, දෙවි රැක වරණයි, සුභ දවසක් යහමදක්ම වේවා. 2024 වර්ෂයේ මාර්තු 14 වනදා දහවල් 12:36ට රවි ග්‍රහයා මීන රාශියට ප්‍රවිෂ්ඨ වීම ධනු ලග්නයේ ඔබගේ සිදුවෙන්නේ 4 වෙනි ස්ථානයේ රවි ග්‍රහයා ධනුවට මිතුරුයි. 4 වෙනි ස්ථානයේට අසුභ තත්ත්වයක් ගෙන දුන්නාට මේ කේන්ද්‍රස්ථාන වල 4 වෙනි ස්ථානයේදී රවි ග්‍රහයාට පුළුවන්කමක් තියෙන අනිත් ග්‍රහයන් සමග එකතු වාද වෙලා
ඒ ග්‍රහයන්ගේ සුබතාත්වයන් වර්ධනය කරලා දෙන්න පුළුවන් සත්‍යය තියෙන රවි ප්‍රධානත්වයේ දාන්න පුළුවන්. ඒ නිසා හතරවෙනි ස්ථානයේදී සුබ ග්‍රහයන් ගුරු ග්‍රහය වගේ ග්‍රහය බුධ ග්‍රහය සිකුරු වගේ ග්‍රහය හිටියොත් අන්න ඒ අයගේ සාවේ තියෙන සුබතාත්වය වඩාත් උද්දීපනය කරලා උච්චභාවයට ඉහළට නම් වීමේ හැකියාව පවතිනවා. ධනු ලග්නීයත් කිසි කෙනෙකුට නැමෙන්නේ නැති ඒ වගේම කල්පනාකාරී තීක්ෂණ බුද්ධිමත් ග්‍රහය ඒ වගේම මධ්‍යස්ථ පුද්ගල යමක්ම මේ වෙලාවේදී හිඟපාඩු වෙලා හිටියට මේ ධනු ලග්නීය අය මේ රවිගේ සම්ප්‍රාප්තිය නිසා හතරවෙනි ස්ථානයේ මව්පියන්ගේ බන්ධු ස්ථානයේ ගෙවල් දොරවල් යාන වාහන ආදියෙන් සැප සම්පත් හිමි කරගන්න ස්ථාන මෙන්න මේ ස්ථානයේ රවි ගහ පැමිණලා යයි වගේ තිබුණ අඩුපාඩුකන් දුර්වලතා තිබුණා මගහැරුණා තමුන්ට නිවසක් අහිමිලා තිබුණා ඒ වගේම කුලී නිවසක ඔබ සිටියා නම් මෙන්න මේ තත්ත්වය යම් දුරකට වෙනස් කරලා සමනය කරලා ඔබට යහපතට පත් කර දීමේ හැකියාව මේ රවි ග්‍රහයට ඇති කරලා දෙන්න පුළුවන්. රවි කියන්නේ මේ ලෝකතලයේ පාලක ග්‍රහය ප්‍රධාන ග්‍රහය ඒ නිසා රවිගේ බලයට ශක්තියට යටත් වෙලා පවතින අන්න සියලු වස්තු මෙන්න මේ වස්තු පාලනය කිරීමේ හැකියාවක් තියෙන මෙහෙවීමේ හැකියාවක් තියෙන තීරණය කිරීමේ හැකියාවක් රවි ග්‍රහයට තියෙන මේ රවි ග්‍රහය ධනු රාශියට මිතුරු ග්‍රහයක් නිසා ධනු ලග්නීමි ස්ත්‍රී පුරුෂ කොයි කාටුනම් මේ කාල සීමාවේදී කරන කියන කරවන රැකන රක්ෂාවේ මාර්ගවල යම් කිසි වූ පිබිදීමකට දීමකට ආරක්ෂාකාරී තත්ත්වයකට පත් හිඟපාඩුවක් ඇති වෙන්නේ කොහොම හරි ජාම් බේරගෙන තනිය හැටියන අනේ ගහලා ඉස්සරහට යමේ හැකියාව ධනු ලග්නීමියට ඇති වෙන ඒ නිසා කල්පනාකාරීව කටයුතු කරගෙන යන්න සියලු දිව්‍ය දේවතාවුන් වහන්සේලා ආරක්ෂාව රැකවන්නේ පතා ගන්න සිද්ධ කේරණි සමන් බොක්ස විවිසන සිවරං රජනිති සිද්ධ මා බබුර ලක්ව ඉසිවර කතරගම දෙවියනුත් සිතරති සිද්ධ මාතිනි දොළයේ දෙවියෝ භද්‍රකාලී දේවි ගණපති සිද්ධ සිරිලක මෙයම දෙවියෝ මෙයාපට ආසිරිය දිගා දෙන්නිති මෙමට ආසිරි දිගා දෙන්නිති කියන කවිය කියලා හැන්දෑ කාලදි මෛත්‍රී භාවනාව කරලා පින්දීල පින් අනුමෝදන් කරලා සතුටු වෙන ඔබට යහපදස සාන්තිය ඇති කර ගැනීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම ධනු ලග්නීය ඔබට මේ කාල සීමාදී යම් කිසි ලොතරැයි සූදු ක්‍රීඩා තරග වලින් ජයග්‍රහණ ලැබීමේ හැකියාවක් පවතින නිසා මේ කේන්ද්‍ර සටහන දක්ෂ ජෝතිෂ මහත්මයෝ මෙල්ලා සුබ හෝරාව සුබ දිනේ සුබ හෝරාව සුබ දිශා බල්ල ජයග්‍රහණ උදා කර ගන්න ඔබට සුබ දින ඇදීන වදාලා ඉරිදා දිනේ තුනාත ඔබට ජයග්‍රහය යම් ගැනි ඔබට යහපත සිත සාන්තිය අභිවෘද්ධිය සරසිල්ලක්ම ලැබේවා. තෙරුවන් සරණයි දෙවි රැකවරණයි සුබ දවසක් යහපතක් වේවා. 2024 වර්ෂයේ මාර්තු මාස 14 වෙනිදා දහවල් 12:36 රවි ග්‍රහය මීන රාශියට ප්‍රවිෂ්ඨ වීම මකර රාශියේ ඔබගේ මකර ලග්නීය ඔබගේ සිදුවෙන්නේ කොයි වෙනි ස්ථානයේද? තුන්වෙනි ස්ථානයේ. තුන්වෙනි ස්ථානයේ රවිද සුබ ස්ථානයක්. ඒ වගේම රවි මකරයේ සතුරා. රවි මකරයේ සතුරුයි. නමුත් තුන්වෙනි ස්ථානයේ සුබ ග්‍රහය බුධයේ වික්‍රම ස්ථානයේ. තුන්වෙනි ස්ථානයේ වික්‍රම ස්ථාන. ඒ වගේම පුණ්‍ය ස්ථානයේ පෙර භවයේ ගැන හඳුන්වන ස්ථානයේ ඇදී කියනවා මේ තුන්වෙනි ස්ථානයේ රවිගේ සම්ප්‍රාප්තිය නිසා ඇති වෙන තත්ත්වය තමයි ඔබට ඔබේ අධ්‍යාපන විභාග සම්මුඛ පරීක්ෂණ තරඟ ක්‍රීඩාකාරී රැකී රක්ෂාවලිය ඔබට ජයග්‍රහණ ලබා ගැනීමේ ලොකු ඉඩකඩක් පවතින. ඒ නිසා කල්පනාකාරීව කටයුතු කරගෙන යන්න. රැකී රක්ෂා විලද ව්‍යාපාර ගොවිතැන්පත් කටයුතු ඒ වගේ රාජ්‍ය අංශවල ප්‍රමුඛ නිලධාරී තත් උසස් නිලධාරණ අය ආයේ එම නිලතල වඩාත් වර්ධනය වීමේ හැකියාවක් පවතින උසස් වීම ඔබට ලැබීමේ හැකියාවක් පවතින ඒ වගේ ඔබට දෙස් විදෙස් ආයෝජන වලින් යම්කිසි දෙස් විදෙස් ශිෂ්‍යත්ව වලට සම්බන්ධ වීමේ හැකියාවක් පවතින ඒ නිසා මකර ලග්නියට සෙනසුරු ඒ රාෂ්ට්‍රයේ අවසාන කාලයේ ගෙවිගෙන ගියත් මේ රවිගේ සම්ප්‍රාප්තිය නිසා එම තත්ත්වයන් මගහර ඔබ සමාජයේ කැපී වෙන්න පුද්ගලයෙක් ඇරෙන විශේෂිත පුද්ගලයෙක් ඇරෙන උද්දීපන වෙලා ඉස්සරහට අරගෙන යීමේ හැකියාවක් පවතින ඒ නිසා ඔබට ගෙදරදොර ගෘහ ජීවිතය විවාහ ජීවිතයේ කාර්ය කටයුතු වල සමබරතාවයක් පවත්වා ගැනීමේ හැකියාවක් පවතිනවා. ඔබට මේ කාල සීමා යහපත සතර සාන්තියේ අභිවෘද්ධිය සලසා ගැනීම සඳහා දිව්‍ය දේවතාවුන් වහන්සේලාට බාරහාර වෙලා තුන්වන්ගේ ආශිර්වාද බලයේ බෝධි පූජාවල භික්ඛම් බලය ඇති කරගෙන යහපත සතර සාන්තියේ සලසා ගන්න මකර ලග්නියට බ්‍රහස්පතින්දා දිනේ සිකුරාදා දිනේ සුබ දින ඇදියට
සුභ අංක හැටියට 4-5 ඔබට ජයග්‍රහයි අංක හැටියට ඔබට යහපත සිතා ශාන්තියක් අභියුදයක් සැනසීමක් ලැබේවා. තෙරුවන් සරණයි දෙවි රැකවරණයි සුභ දවසක් යහපතක් වේවා. 2024 වර්ෂයේ මාර්තුමස 14 වනදා 10වල් 12යි 36ට රවි ග්‍රහය මීන රාශියට ප්‍රවිෂ්ට වෙනවා. මේ රවි ග්‍රහය මීන රාශියට ප්‍රවිෂ්ට වීම පණින පැනිල්ල කරකැවෙන කරකැවිල්ල කුම්භ ලග්නී වීමට කොයි විදියට සෝලදායි තත්ත්වයෙන් වත් වෙන්නේ. දෙවැන්නට ධනස්ථානයේ තමයි රවි කුම්භයට පමිණේ. මීනයේ භවතින මීන රාශිය දෙවැන්න දෙවැනි ස්ථානයේ කුම්භ රාශිය රවි සතුරුයි මුට ග්‍රහය දෙවැන්නට අසුබයි. ඒ නිසා කුම්භ ලග්නී වලට නම් එතරම් සුබලදායි තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. සවි ග්‍රහයාගේ සම්ප්‍රාප්තිය සවිගේ පැමිණීම නිසා කුම්භ ලග්නීමේ ලග්නාධිපති සෙනසුරු ග්‍රහය මේ සෙනසුරු ග්‍රහයයි රවි ග්‍රහය කියන්නේ ජම්ම වෛරාන්තක ග්‍රහය දෙන්නේ හරියට රජයි මෙහෙකාරයයි වගේ. ඒ නිසා කල්පනාකාරීව කටයුතු කරගන්න ඕන. කුම්භ ලග්නී යොමේ විභාග සම්මුඛ පරීක්ෂණ තරඟ ක්‍රීඩා කටයුතු වල එදිලා ඉන්න දුවාදරුවන් එතරම් සුභඵලදායී තත්ත්වයක් ඇති වෙන්න වියදම් පස්සේ වැඩි වෙන්න පුළුවන් ආදායම් තත්ත්වයක් අහිමි වෙන්න පුළුවන් ආදායම් තත්ත්වයක් ඔබේ හිර කරන්න පුළුවන් නතර කරන්න පුළුවන් කාල සීමාවක් තිබෙන දැක දැක පෙනිපෙනී ඒව අහිමි වීමේ හැකියාව පවතින. ඒ නිසා කුම්භ ලග්නී ඔබ කල්පනාකාරීව කටයුතු කරගෙන යන තරම වඩා තුද. හැබැයි ඔබට ස්නානෝචිත ප්‍රඥාව ඒ වගේම තනී හැටියට ක්‍රියා කිරීමේ හොඳ සහජ හැකියාව බුද්ධිය තිබුණොත් මේවා ඔක්කොම අවා මුවා කරගෙන රිංග ගන්න පුළුවන්. මේ දැන් ඔලේ කාවි නෙමෙයි සෙනසුරු නෙමෙයි මොන ග්‍රහය හිටියත් දක්ෂ කෙනෙකුට පුළුවන් වෙන ඒවා එහා මෙහා කරගෙන හිමීන් සීරුවේ මාරු වෙලා තමන්ගේ ජාම් බේරගන්න. ඒ නිසා කුම්භ ලග්නී ඔබත් බය හැක නැතුව ඕනම ස්ථානයකදී ඉදිරියට ගිහිලා හිමීන් සීරුවේ මාරු වෙලා යන්න. අන්න ඒ අපල තත්ත්වයන් අවම කර ගැනීම හැකියා කේවාගේ රාත්‍රී කාලයේ උදෑසන කාලයේදී පිරිත් දේශනා වන්දනාමාන කටයුතු කරගෙන යන සීල සමාදානයේ පත් වෙන භාවනා කටයුතු වල ඉදෙන රති රාත්‍රී දජග්ග පිරිත අභිසම්විධාන පිරිත ජය පිරිත සද්ධානා කර ගැනීමතුළු මේ තත්ත්වයන් ඔබට වඩාත් වර්ධනය කර ගැනීමේ හැකියා පවතින. සුභ දිනයේදී වදාදා සෙනසුරාදා දිනේ 3 ඔබට ජයග්‍රහයි අංක ඇරී ඔබට යහපත සිතා ශාන්තියක් අභියුදයක් සැනසෙල්ලක්ම ලැබේවා. තෙරුවන් සරණයි දෙවි රැකවරණයි සුභ දවසක් යහපතක් වේවා. 2024 වර්ෂයේ මාර්තු මස 14 වනදා 10වල් 12යි 36ට රවි ග්‍රහය මීන රාශියට ප්‍රවිෂ්ට වීම මීන ලග්නී ඔබගේ සිදුවෙන්නේ පළවෙනි ස්ථානයේ ලග්න ස්ථානයේ ඉසඩ ඔබේ රවි ග්‍රහය පැමිණෙන ප්‍රවිෂ්ට වෙන ඉසඩ ආරෝඪ වෙන අධිග්‍රහිත වෙන රවි මීනයට මිතුරුයි. රවි ග්‍රහය මීන රාශියට මිතුරුයි. නමුත් පළවෙනි ස්ථානයේදී ඉසට අරන් ගත්තාම සුභඵලදායි තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. හැබැයි යම්කිසි විදියකින් රාජමහා මාත්‍යාදී මෙතියමතුරුණු රවිවේ ආව තිසද ලග්නේ රෝම උදා ඉතාමත් සොඳුර සුභවාදී කටයුතු කරගෙන යන්න ඕන. හැබැයි පහත් නීච අස්තව දුර්වල පුද්ගලයින් රවි පැමිණිය සිතලුම නීච වෙලා පාප වෙලා වංචාකාරයේ බොරුකාරයේ සඩගමනී කැඩින ප්‍රකට වෙන්න පුළුවන්. අන්න ඒ නිසා ඔබ උසස් පුද්ගලයේද රැකියාවක් කරන පුද්ගලයේද වැඩගත් පුද්ගල එහෙම නැත්තම් වැඩ කර නැති සමාජයේ හිම්මේ සටකබඩිකම් කරගෙන යන සල්ලාලේද කියන මොන්න මේ தත්ත්වේ වරහා වර කරගන්න රවි ඔබේ தත්ත්වේ දුර්වල වුණොත් සෙක්ට බෝච්චි උඩට ආවොත් ඔබට ජයග්‍රහණ දිදිරියට ගෙනියන්න පුළුවන්කමක් තියෙන කල්පනා හරියට මේවා කරන්න පුළුවන්. නමුත් නීතිමය කඩේතු වලින් වැරදි ක්‍රියාවලින් ඔබ වැළකීලා සිටිය යුතුයි. මීන ලග්නේමි ඔබ කොයිතරම් දැනුගත් ප්‍රසිද්ධ පුද්ගලයෙක් වුණත් ස්ත්‍රියක් වුවත් පුරුෂයෙක් වුණත් රාජ්‍ය සේවයට හතුරුකම් වලට අමුදරුවන්ට සමාජයට පවුල් ජීවිත වලට අසල්වාසීන්ට සතුරු වෙන වැරදි වෙන ඉරියර වෙන වැඩ කටයුත්තක යෙදෙන්න එපා. එහෙම යෙදුනොත් ඔබට කර්මයේ පරිසම් දුන්නා සමානෝ මේ රවි ග්‍රහය සනි ග්‍රහය අනිවාර්යයෙන් විපාක දෙනවා. අයුක්තිය අසාධාරණය මැරලා යුක්තිය සාධාරණය ඉස්මතු කරලා දීලා සමාජය යහපත සඳහා කැපවෙන ග්‍රහයෙක් තමයි රවි ග්‍රහය. ඒ නිසා ලෝක පාලක ඉරුවැදිය වෙලාදෙන ලෝක සත්වයින්ට ශක්තිය ප්‍රාණය ලබා දෙන රවි ග්‍රහය නීච තත්ත්වයට අසුභ තත්ත්වයට ඔබේ දහමහදසා ඇතිය පවතුනත් ඒ වගේම 22 දේවකානාධිපති 64 නවාංශකාධිපති ඇතිය හිටිය මෙන්න තත්ත්වේ වඩාත් අවුල් වෙන වඩාත් ඒවා අක්‍රියතාවයට පත්වෙන ඔබේ ආදායම් මාර්ග වැහිලා ආදායම් මාර්ග ඔබට සොයාගත නොහැකි වෙනවා. නමුත්
සුභවාදීව පීඩිය ආදායම් මාර්ගකට යන් තරමකට පාලනය කර ගැනීමේ හැකියාව ඉදිරියෙන් එන කාල සීමා වියදම් වැඩි කාල සීමා දැඩි උෂ්ණ කාල සීමා රවිගාය මුදුන් මස්ත වෙලා ඉන්නවා මුදුරටම ඇවිල්ලා ඉන්න වේලාවක් මෙන්න මේ වේලාවේ හිසට රවිගේ පැමිණීම ඉතාමත් බරපතල සහගතයි ඒ නිසා කරන කියන කරවන කඩේදී යලේන ගමන් බිවන් රැකෙන රක්ෂායන මාර්ගවල ඔබ වඩාත් කල්පනාකාරීව කටයුතු කරගෙන ගියත් ඔබට යාමගේ සාහනය සලසා ගත හැකි වෙනවා. ඒ නිසා ඔබ මත් බුදුවර රාජ මෛත්‍රී දෙවියන්ගේ ප්‍රීතිය ඉල්ලා සිටින ඈත කප් කෙළගණන් බුදු බව පතා විවරණ ලදින් සාතුට විතරාගත් නිර්දිනුවනත්නායු වර්ධන කරන හැම විට පාත තොටගුම් විහාරී වැඩ සිටින දෙවුදුනි දාම්සී කොට දෝත මුදුනේ තබා වැන්න විනාත දෙවුරජිනි නුවන දෙන්මට කියලා නුවන හොඳෝට අරගෙන කටයුතු කරගෙන ගියොත් යන්තාක් තුළට ඔබට සාර්ථකත්වයට ලක්විය හැකි වෙන ඔබට සුභ දින හැටියට බදාදා සෙනසුරාදා දිනේ 3-6 ඔබට ජයග්‍රාහී අංක හැටියට ඔබට යහපත සිතා ශාන්තියක් අභියුදය සෙනසිල්ලක්ම ලැබේවා.